අලුත්ම ආරංචියක් අරගෙන ආවේ. මොකක්ද ආරංචිය? කුවේට් දේශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ලංකාවට යන්න බලාගෙන ඉන්න, ඉක්මනින් යන්න බලාගෙන ඉන්න, එයාලයින්ස් වල ටිකට් ගන්න බැරුව එහෙට මෙහෙට එහෙට මෙහෙට අර ආවේස් එකට මේ ආවේස් එකට දුවන ශ්‍රී ලාංකිකයන්ටයි මතක් කරන්නේ. 19 වෙනිදාට තියෙනවා රජය නිරෝධායන ෆ්ලයිට් එක, ඒක කවුරුත් දන්නවා. ඒ වගේම 20 වෙනිදාට තියෙනවා, 20 වෙනිදාට තියෙනවා හෝටල් නිරෝධායන සඳහා ෆ්ලයිට් එක. හැකි ඉක්මනින් අද 17 වෙනිදා හැකි ඉක්මනින් සර්ක එකේ තියෙන ශ්‍රී ලංකන් ටිකට් ඔෆිස් එකට යන්න ටිකට් එක වෙන් කරවා ගන්න. 387යි මේක දකින කෙනෙක් ඉන්නවා නම් කවුරු හරි යාළුවන්ට හරි කියන්න අද හවස 6ට කලින් යන්න කියන්න. ගිහලා ටිකට් එක වෙන් කරවා ගන්න කියන්න. එච්චරයි මතක් කරන්න තියෙන. මොකද විශේෂයෙන්ම මතක් කරන්න වෙන මොකුත් නෙමෙයි. දැන් ගොඩක් කට්ටිය මේ අරක මේක යන්න හදනවනේ. ඔය කිසිම එයාලයින්ස් එකක් අඩුවට නැහැ. ශ්‍රී ලංකන් එයාලයින්ස් එකේ 384ට වඩා අඩුවට ගෙනියන්න එහෙම රජයෙන් ඇප්‍රූවල් එක දෙන්නෙත් නැහැ. හරිද? දෙනවා නම් සමාන ගානකට දෙන්නේ. ඉතින් තමුන්ගේම ගුවන් සේවයේ කෙලින්ම ගිහිල්ලා මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ බැහැලා ඒ අවට තියෙන හෝටල් වලට යන්න කැමති අයට යන්න පුළුවන්. ඒ හෝටල් කාගෙද කියලා මං කියන්නේ නැහැ. හෝටල් කාගෙද කියලා කියන එක හරි නැහැ නේ. ඒක මට අදාළ වැඩකුත් නෙමෙයි. මගේ වැඩේ තමයි මේකේ අසරණ වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයන්ට අර ගෙවල් වල දුක් විඳලා විඳලා මේ යන්න බලාගෙන ඉන්න, දුක් විඳලා විඳලා අවුරුදු දෙක ඇඟිලි ගැනගෙන ඉඳලා යන්න බලාගෙන ඉඳලා ඒ මොහොතේත් යන්න ටිකට් එකක් දාගන්න බැරුව දුක් විඳින අහිංසක අසරණ අපේ අම්මලා තාත්තලා සහෝදර සහෝදරියන් වෙනුවෙන් තමයි මම මේ කතා කරන්නේ. ඒ කට්ටියට පුළුවන් හැකි ඉක්මනින් මාමලා බාබලාට කියලා මේක චාටර් ෆ්ලයිට් ගන්න. ඒ හින්දා ඊළඟට කවද්ද තියෙන්නේ ෆ්ලයිට් කියලා කියන්න බෑ. චාටර් ෆ්ලයිට් කියන්නේ ඒකයි. ඊළඟ දවස අපිට කියන්න බෑ ෆ්ලයිට් එකක් එනකම්. හොඳද? දැන් 20 වෙනිදාට තියෙනවා කියලා දැනුම් දුන්නා. ඒ මොහොතේම තමයි මේ ඔබ මම මේ කතා කරන්නේ. මේකට මාමලා බාබලාට කියලා සර්ක එකට ගිහිල්ලා ඒ ටිකට් එක වෙන් කරගන්න. 387යි. අද හවස 6ට කලින් ටිකට් එක ගන්න. ඊට පස්සේ හෙට ඇවිල්ලා ටිකට් මේ එම්බසියට ගිහිල්ලා PCR එක කරන් තියෙන්නේ. PCR එක. ඉතින් පස්සේ 20 වෙනිදා දවල් එකට ලංකාව බලා පිටත් වෙන්න පුළුවන්. හෝටල් හිමියෝගේ සුභසිද්ධියට ඒ මුදල් වෙන් කරලා තියෙන්නේ. බොහොම ස්තුතියි.